ഹലോ സുബ്രസക് ഹമ്മട്ടോ ഇത് ഗോകുല ഹമ്മമ്മ പിളിക്കുന്ന കേടിച്ചാക്കുടി യൂട്യൂബ് ചാനലിലേക്ക്. ഇതിൻ അത് മമ്മോകുലൻ്റെ കിയാതന്നെയാണെ അത്തന്മ കിയാതന്ന പടം കാണാനെ ഓലവലോട് തിന പ്രസ്കൽ പാടമ സംബന്ധ ദിവൽ കീപ്പിയാക്ക് ഇതിൻ പലവിനി പാടം വിധി നത്താം പലവിനി വീഡിയോക്ക് വിധി മീ പ്രസ്കൽ പാടം മാലാവേ ഇതിൻ മുളിമ ഓകുലൻ്റെ കിയാതന്നെ കൊഹമ്മദ് അപ്പി പ്രസ്കൽ പടം കാണ എമനത്താം പ്രസ്കൽ കീന ഭാഷാവ് പുഴുതുവെന്ന പടം കാണ അപ്പി ദാഗന്നോണ സോഫ്റ്റ് ടാഗ് കൊഹമ്മദ് ദാഗന്നെ കേല എമനത്താം അപ്പി മേക്കട കീനവലമായി കംപൈലർ എക കേല ഇതിൻ ഓകുലോ മീട കാലിങ് അനിവാര്യം അഹല തീന്നോണ കംപൈലർ സഹ ഇന്റർപ്രിറ്റർ കേല ദിവൽ ദെകക് തീനം ഇവഗെമ അസംബ്ലർ കേല ഹേകുത് അപ്പി കാലിങ് കഥാ കന്നോ മെതെന്തി കഥാ കരേ നതി വെന്ന പുളുവ ഹബൈ ക്ലാസസ് വൽദി കഥാ കന്നോ സഹ ഗുഡക് കേലട ഓകുലോ സ്കൂളിങ് ഇകിനഗിനെ തീയന്നോ ඉතින් මෙන්න මේ අපි මේවට කියනවා ලැන්ග්වේජ් ට්‍රාන්ස්ලේටර්ස් කියලා. එහෙමනේ. හරි. එතකොට මේ කම්පයිලර් එකක් අපි දාගන්නේයි අපේ මේ පැස්කල් වලින් ලියන දේ මැෂින් එකට තේරෙන විදියට හරව ගන්න. හරි. ඉතින් මම මේ බේසික්ස් ගැන ආයෙ මතක් කරන්න යන්නේ නැහැ. නමුත් මතක තියාගන්න මුලින්ම අපි පැස්කල් භාෂාව මේ පුරුදු වෙන්න කලින් අපිට මේ කම්පියුටර් එකට පැස්කල් ඉන්ස්ටෝල් කරගන්න යනවා කම්පයිලර් එකක් විදියට. හරි. බලමු කොහොමද ඒක ඉන්ස්ටෝල් කරගන්නේ කියලා. ඉතින් පැස්කල් කම්පයිලර්ස් ගත්තාම ළමයි සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට සර්ච් කරන්න පුළුවන් පැස්කල් කම්පයිලර්ස් කියලා. කම්පයිලර්ස් කියලා සර්ච් කරපුවාම ඔයගොල්ලන්ට පැස්කල් කම්පයිලර්ස් ගොඩක් හරිද සාමාන්‍යයෙන් බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් මේ ලසරස් ඊට පස්සේ සෝස් පොජ් එකේ තියෙන ගොඩක් දේවල් ෆ්‍රී පැස්කල් කියලා තියෙනවා. ආය ඔන්ලයින් GDB මේ ටූල් එකත් මම ඉස්සරහට කියා දෙනවා. ඔන්ලයින් GDB ටූල් එක මේක ඔන්ලයින් ටූල් එකක්. ඉතින් මේක පාවිච්චි කරන්නත් පුළුවන්. සහ මම මෙතෙන්දී පාවිච්චි කරන්නේ මෙන්න මේ චාම් පැස්කල් කියන සොෆ්ට්වෙයාර් එක නැත්නම් කම්පයිලර් එක. ඉතින් චාම් පැස්කල් අපි මේකට කියනවා ළමයි IDE එකක් කියලා නිකන් දැන්ට මතක තියාගන්න IDE එකක්. හරිද? ඊට අමතරව මේක කම්පයිලර් එකක්. හරි. ඉතින් මෙන්න මෙතනට චාම් පැස්කල් එකේ මෙන්න මේ සෝස් කෝඩ් එකට ගිහිල්ලා අපිට පුළුවන් ඩවුන්ලෝඩ් ක්ලික් කරලා පස්සේ මෙන්න මේ විදියට ඔයගොල්ලන් ටයිම් එකක් යයි සහ කියන්නේ කවුන්ට්ඩවුන් එකක් යයි ගිහිල්ලා බින්දුවට ආවට පස්සේ මේ විදියට ඩවුන්ලෝඩ් වෙන්න පටන් ගනී. ඉතින් මම ඔල්රෙඩි ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ සහ මම ඔල්රෙඩි ඒක ක්ලික් කරලා next 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 නිදීලා ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ. ඉතින් එහෙම ඉන්ස්ටෝල් කරලා පස්සේ ළමයි අපිට පුළුවන් මෙන්න මෙතන මේ විදියට Windows එකට ගිහිල්ලා චාම් කියලා සර්ච් කරලා මෙන්න මේකේ චාම් පැස්කල් IDE කියන එක ඕපන් කරගන්න. ඉත ඕපන් කරාට පස්සේ අපිට ওই විදියට මෙන්න මේක චාම් පැස්කල් එක ලෝඩ් වෙනවා. චාම් පැස්කල් ලෝඩ් වුණාට පස්සේ අපිට එන ඉන්ටර්ෆේස් එක හෙනම හෙන සිම්පල් මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් තමයි අපිට පෙන්වන්නේ. ඉතින් මේ ඉන්ටර්ෆේස් එක ආවට පස්සේ අපිට හරි ලේසි සාමාන්‍යයෙන් ෆ්‍රී පැස්කල් වගේ කම්පයිල් කර කර ඉන්න කිසි දෙයක් නැහැ. ඊසිලි අපිට ලියන්න පුළුවන් විදියටම තමයි මෙතන තියෙන්නේ. ලියන්න පුළුවන් වගේම තමයි අපේ ප්‍රෝග්‍රෑම් එක රන් කරලා බලන්න පුළුවන් විදිය නැත්නම් ටෙස්ට් කරලා බලන්න පුළුවන් විදිය තමයි මෙන්න මේ IDE එක හැදලා තියෙන්නේ. හරි ලේසි. ඉතින් බලමු කොහොමද කරන්න කියලා. ඉතින් මම චූටි ප්‍රෝග්‍රෑම් එකක් ඔයාලට කියා දෙන්නම්. හරි. ඉතින් මේක බේසිකලි අපි කියා දෙන දෙයක් නෙමෙයි. නමුත් ඊළඟ පාඩමේ ඉඳන් මම ඕගලන්ට පොඩි තැන ඉඳන් යන්නම්. නමුත් අපි මේ පාඩමේ තියෙන මුදාන මේ පාඩමේ පර්පස් එක අපි මේ IDE එක ඉන්ස්ටෝල් කරගන්න එක සහ අර ඔන්ලයින් GDB කියනක ඕගලන්ට පොඩ්ඩක් පෙන්වන එක. ඊට පස්සේ අපි කොහොමද කෝඩ් කරන්න කියන එක දේවල් ටික ඊළඟ පාඩමේ නම් අපි ඉගෙන ගමු. හරි. ඉතින් බලන්න ළමයි මෙන්න මෙතන මේ පැස්කල් මේ පැස්කල් නම් අපි කරන්නේ හරිද? ඉතින් පැස්කල් ප්‍රෝග්‍රෑම් එකක් ලියද්දී මුලින්ම අපි ලියන්න ඕනේ ප්‍රෝග්‍රෑම් කියලා ලියලා ඊට පස්සේ ස්පේස් එකක් තියලා ළමයි අපිට කැමති ප්‍රෝග්‍රෑම් නේම් එකක් දෙන්න පුළුවන්. හිතන්න ප්‍රෝග්‍රෑම් නේම් එකට ඔයාගේ නමම දෙනවා කියලා. මොන මගේ නම KD ජයකොඩි. හරිද? ඉතින් මම ඔන්න විදියට ප්‍රෝග්‍රෑම් එකේ නම KD ජයකොඩි කියලා දීලා හරිද? මම මෙන්න මෙව සෙමි කෝලන් එකක් අර ඩොට් එකයි කමා එකයි දානවා. දාලා එන්ටර් කිව්වට පස්සේ හරිද? මාව චුට්ටක් මෙන්න මේ චාම් පැස්කල් එක ඇතුලේ පොඩක් ඉන්ඩෙන්ට් වෙනවාට පේන ඉතින් මේක බ්ලින්ක් වෙන වම් පැත්තේ මේ හරිය ඉඳන් නෙමේ චුට්ටක් දකුණට ඇවිල්ලා අපි එකට කියනවා ඉන්ඩෙන්ට් වෙනවා කියලා ඔටෝමැටිකලි ඉන්ඩෙන්ට් කරනවා. ඉතින් ඉන්ඩෙන්ටේෂන් කියන්නේ සාමාන්‍යයෙන් ප්‍රෝග්‍රෑම් කරද්දී අපිට ගොඩක්ම වැදගත් දෙයක් විශේෂයෙන්ම රීඩබිලිටි එක උදෙසා. එහෙම නැත්නම් අපිට කියවීමේ පහසුතකා. හරි. ඉතින් දැන්ට මම ඒක ගැන ලොකුවට කියක් කියන්න යන්නේ නැහැ. හරි. අපි බලමු ප්‍රෝග්‍රෑම් ස්පේස් KD ජයකොඩි කියලා ඔහම ලිව්වනේ. වාගේ නම ලිව්වා. හරි. ඊට පස්සේ මම කරන්න යන්නේ ළමයි හරිද? const constant එකක්. const ti සමානයි 22 වෙදීම 7. ඒකෙත් අගට සෙමිකෝලන් නැද්ද දැම්ම. බලන්න මේ const එකක් කියන්නේ constant එකක් කියන එක. හරි. එතකොට මම මෙහෙම const pi කියලා ලිව්වේ const pi කියලා ලිව්වේ හරිද? ඔයගොල්ලෝ දන්නවා 5 කියලා අපි ඉගෙන ගන්න ඕන මැත්ස් වල. හරි හිතන්නකෝ මේ වෘත්තයක වර්ගඵලය හොයන්න යනවා කියලා. එතකොට මොකද්ද 5r වර්ගය නේද වෘත්තයක වර්ගඵලය. හරිද? ඒරියා එක කියලා කියන්නේ. එතකොට මේ ඒරියා එක වෙන්නේ ඇද්දී අපි සාමාන්‍ය අපිට ඕනේ 5 කියලා එකක් define කරගන්න. අපිට ගොඩක් වෙලාවට කියලා දීලා දෙයක් තියමයි 5 × 7 = 22 කියලා. ඉතින් එතකොට මෙන්න මේ විදිහට මම pi සමාන 22 වෙදීම 7 කියලා විදිහට දාගන්නවා. හරි. ඊට පස්සේ මම කරන්නේ ළමයි තව
වා වා කියන්නේ වේරියබල් කොන්ස්ටන්ට් එකක් කියන්නේ අපි සංඛ්‍යාවක ඒ කියන්නේ ගාන දීලා තිනවා 22 පිළිම හතම තමයි ආයේ වෙනස් වෙන්නේ නැහැ ළමයි හරි හැබැයි වේරියබල් එකක් කියලා දුන්නොත් එහෙම මේක විචල්‍යයක් වෙනස් වෙන සුළුයි කොන්ස්ටන්ට් එකක් කියන්නේ වෙනස් වෙන්නේ නැහැ කියන එක හැබැයි වේරියබල් එකක් කියන්නේ වෙනස් වෙන සුළුයි ඔන්න ඔයගොල්ලෝ ටවුලිය තියාගන්නකෝ දැන්ට හරි මම මෙතන වා කියලා දාලා ඊට පස්සේ මම මොකද කරන්නේ මෙන්න මෙතෙන්ට අපි දැන් මුලින්ම රේඩියස් එක සමානයි මෙතන සමාන දෙන්නේ නැහැ හරිද මම මෙතන වා කියලා දාලා එන්ට එකක් ගහලා රේඩියස් එක කියන්නේ මොකද්ද කියලා මම මෙතනට කියන්න ඕනේ රේඩියස් එක කියන්නේ මොකද්ද අන්නේ කියන්නේ මොකද්ද කියන්න අපි පාවිච්චි කරේ සමාන නෙමේ අනල කෝලන් එක නැත්නම් ඩබල් ලොට් කියලා කියනවා හරි එතකොට රේඩියස් එක කියන්නේ ඉන්ටිජර් එකක් කියලා කියනවා රේඩියස් එක කියන මොකද්ද ළමයි ඉන්ටිජර් එකක් කියලා කියනවා ඉන්ටිජර් මේ මොකද්ද 1 2 5 අපි සාමාන්‍ය අරකට ගණන් කරන නම්බර්ස් තියෙන්නේ ඔන්න ඔවර තමයි ඉන්ටිජර්ස් ඒ කියන්නේ දශමය නොවන සංඛ්‍යාව වලට අපි කියනවා ඉන්ටිජර්ස් කියලා හරි හැබැයි දශම සංඛ්‍යාවකේ වෙන්න පුළුවන් දෙයක් නම් අපි කියනවා ඒක රියල් එකක් කියලා හරි ඒ වගේ තව තව නම් ටිකක් තියෙනවා අපි ඔයර කියනවා data types කියලා ඉස්සර පාඩම් වලදී අපි ඒව ගැන වෙන වෙනම ඉගෙන ගමු ඉතින් ලොකුවට මේ basics උගන්වන්න කියලා මේ course එකේ කිසිම උනන්දුවක් නැහැ මට එකම දේ අපි practical කොහොමද understand කරගන්නේ මේ විදිහට අපි මේ ටික කරන් try දෙමු හරි ඉතින් රේඩියස් එක කියන්නේ එන්නේ ඉන්ටිජර් එකක් කියලා මම මෙතෙන්ද කිව්වා හරි ඊට පස්සේ මම ලියනවා මොකක්ද ඒරියා එක නැත්නම් රේඩියස් එක කියන්නේ අරය 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 කියලා කියන්නේ r කියලා කියන්නේ හරිද රේඩියස් එක කියන්නේ ඉන්ටිජර් ඒක ඒතකොට අරය අනිවාර්යෙන් මේකට දෙන කෙනා ඉන්ටිජර් එකක් තිය යුතුයි ඔන්න ඔහමයි ඔක කියන්නේ හැබැයි ඒරියා එක කියන එක හිතන්නකෝ දැන් 7 22 කින් ඔය බෙ තියෙන විලා වලින් බෙදිලා බෙදිලා බෙදලා අන්තිමට මොකද වෙන්න පුළුවන් අන්තිමට දශම සංඛ්‍යාවක් කොහෙන් ගියත් පනින්නම ඕනේ නේද? හරි දශම සංඛ්‍යාවක් කොහෙන් ගියත් පනින්නම ඕනේ. එතකොට දශම සංඛ්‍යාවක් පනී කියලා හිතන ඕනම එකක්. උදාහරණයකට ඒරියා එක හොයද්දී අපිට දශම සංඛ්‍යාවක් එන්න පුළුවන් කියලා වට හිතනවා නම් හරිද? වා ඉන්ටිජර් දීලා හරියනවද? නෑ. වා දෙන්න ඕනේ රියල් කියන එක. හරිද? එතකොට ඔන්න විදිහ රියල් දීලා ඒකේ අගටත් මොකද කරන්නේ? මෙන්න මේ වගේ සෙමිකෝලන් එකක් දාගන්නවා. හරි. ඒක සෙමිකෝලන් එකක් දැම්මට පස්සේ मैंने मैं पालने पार्ट को विद्युत अपे इवरवे नम हर इन पास इलांट मन करें लम्मा मे ताम प्रोग्राम में प्रोग्राम में के मे प्रोग्राम के लिए अर्द प्रोग्राम के रिसर्व वर्ड प्रोग्राम के लिए खेडी जैकुड़िया नेम हर एक पटंग है भाई मेती है कॉन्स्टेंट सा वेरियबल सेम तंग अपना नित्य कॉन्स्टेंट विनाशन හරි හැබැයි වාර එකක් කියන්නේ නැත්නම් වේරියබල් එකක් කියලා කියන්නේ විචල්‍යයක් කියන එක ඒක වෙනස් වෙන සුළුයි. එතකොට මුලින්ම අපි මේ දේවල් ටික ඩිෆයින් කරගන්නවා. හරි උදාහරණයක් විදියට මේ ඉන්නේ යකෙක්. මේ ඉන්නේ හරකෙක්. එහෙම කියලා හිතන්නකෝ. හරි ඔන්න විදියට අපි මොකද කරන්නේ? ඩිෆයින් කරගන්නවා. යකා වෙනස් වෙනවා. හරකා වෙනස් වෙන්නේ නැහැ. ඔන්න වගේ කියලා අපි ඩිෆයින් කරගන්න. එතකොට මේ පැස්කල් ප්‍රෝග්‍රෑම් එකෙත් අපි ඔන්න මේ ඩිෆිනිෂන් එක අපි දීලා තියෙන්නේ මෙන්න මේ කට්ටියට. හරි කාටද දීලා තින්නේ? රේඩියස් එක කියන්නේ මොකද්ද? ඒරියා එක කියන්නේ මොකද්ද? එතකොට ඒ දෙන්නා හඳුන්වලා තිනවා ඒ වගේම පයි කියන්නේ මොකද්ද කියලා අපි කලින්ම සංඛ්‍යාවක් ගාණක් මෙතෙන්ද දීලා තිනවා හරිද PI කියලා කියන්නේ 5 කියන්නේ සංඛ්‍යාවක් විදිහට අපි මෙතෙන්ද ගාණක්ම දීලා තිනවා 22 බෙදීම හත කියලා හරි දැන් ළමයි ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න යන්නේ උන් ඈ හරි ඉතින් මොකද කරන්නේ මෙන්න මෙහෙම එන්ටර් ගහලා ඊට පස්සේ පටන් ගැනීමට අපි begin කියලා දෙනවා ඉතින් ඉවර කිරීමට අපි end කියලා ලියලා ඊට පස්සේ වට පුළුවන් මෙන්න මෙතන dot එකක් තියන්න හරිද මෙතන dot එකක් තියන්න පුළුවන් හරි එතකොට begin end හරි begin end begin එක අනේ පටන් ගැනීම end එක කියන්නේ dot එක. ඉතින් pseudo code සම්බන්ධව ඔයා යම්කිසි දැනුමක් ලැබලා තියෙනවා නම් ළමයි අනිවාර්යෙන් මෙන්න මේ begin end එක ගැන වට කියන්න දෙයක් නැහැ. මොකද පටන් ගන්නෙ begin එකෙන් ඉවර වෙන්නේ end එකෙන් කියලා pseudo code එකේ සාමාන්‍යයෙන් කියන දෙයක්. ඉතින් pseudo code වලට යන්න කලින් ඔයා මේ python මොකද sorry pascal කරලා යන්න හිතන් ඉන්නවා නම් ඉතින් දැන් මතක තියාගන්න begin end එක pascal වල විතරක් නෙමෙයි ළමයි. අන්නර pseudo code වලට යද්දි පාවිච්චි වෙනවා. හැබැයි එකම වෙනස තමයි Pascal වලදී end එකට පස්සේ dot එකක් තියෙනවා. හරිද? pseudo code එකේ end එකට පස්සේ dot එකක් තියන්නේ නැහැ. ඔන්න ඔක තමයි වෙනස කෙනෙකුළු විතියාගන්න. හරි. දැන් මෙන්න මේ begin එක ඇතුලේ begin එක end එකයි අතර අපි ලියනවා මෙන්න මෙහෙම දෙයක්. write ln write line කියලා කියනවා write එක එක line එක ලියන්න. හරිද? ඔන්න මේ විදිහට මේකක් දැම්මා. හරි රකුළු ලියන්න ඕනේ. හොඳ පෙක් වගේ. හරි write ln මම මෙතන කියනවා write ln කියලා කියන්නේ හරිද මට මේ ප්‍රෝග්‍රෑම් එක රන් නැද්දී මුලින්ම ලියන්න මොකද්ද ඔයාට ඕන රේඩියස් එක කියලා. ඒ කියන්නේ මම ඉන්පුට් කරන්න ඕනේ මොකද්ද කියලා මේ තමයි මේ ඉල්ලන්නේ. හරිද? එතකොට මම කියනවා type the radius of circle.
ඊට පස්සේ ඕන විදියට තියෙනවා. හරි. මෙන්න මේ ඇතුලේ තියෙන එක ඕන විදියකට. ඔයාලට මේක සිංහලෙන් ඕන සිංහලෙන් හරකම නැහැ පුළුවන් නම් ටයිප් කරගන්න හැකියාව තියෙනවා. මම සිංහලෙන් ටයිප් කළා බලන්නේ බට් ට්‍රයි කරලා දිනවා චුට්ටක් වැඩ කරනවාද කියලා. හරි. එතකොට ටයිප් ද රේඩියස් ඔෆ් සර්කල් කියලා. හරිද? මෙන්න මේ ඇතුලේ තියෙන එකට. හරිද? අපි මෙන්න මේ විදියට ලියුවොත් එහෙම අපිට ලිව් එක ඒ විදියටම අපේ ස්ක්‍රීන් එක පෙන්වනවා කියන එක තමයි ඔය කියන්නේ. හැබැයි මේ ප්‍රෝග්‍රෑම් එක තාම අපිට රන් කරන්න බෑ ළමයි. අනිවාර්යෙන් මතක තියාගන්න දෙයක් ඉවර වෙලා අර සෙමිකොලන් එක දාන්න ඕන කියලා. මම ඊළඟ කමාන්ඩ් එකත් ලියන්නම්. හරිද? read ln කියලා. read ln ඔන්න විදියට ලියලා මම කියනවා මෙන්න මේ අහනවා ප්‍රශ්නයක් type the radius of circle කියලා. හරිද? ඒ රවුමේ අපි කැමති රේඩියස් එකක් අරයක් දෙන්න පුළුවන්. හරිද? එතකොට read ln එකේදි වෙන්නේ අපි අර උඩ මේ මේවා කරානේ define කරානේ radius කියලා එක. හරිද? අන්නේ radius කියන එක මෙන්න මෙතෙන්ට දෙනවා. හරි. ඉස්සත් මේවා සම්බන්ධව වැඩිදුර විස්තර කියන්නම්. ඇයි මේක දෙන්නේ? ඇයි මේ මොනාරද දෙන්නේ කියන බන්ද කියලා සරලව විස්තර කරලා දෙන්නම්. නමුත් දැන්ට මතක තියාගන්න write ln එකෙන් ප්‍රශ්නයක් ඇහුවා. හැබැයි read ln එකේදී මේක නවත්තගෙන අපෙන් මේ ප්‍රශ්නට උත්තරේ ගන්නවා කියන එක තමයි වාගේ ඔළුවේ තියෙන්න ඕනේ. හරි. දැන් මෙන්න මේ විදියට ලියලා අපි මොකද කරන්නේ ළමයි? මෙන්න මේ විදියට මෙන්න මෙතන තියෙන run කියලා එකක් අන්න ඒක click කරනවා. අන්න run click කරාට පස්සේ අපිට ආවට ඔක්ගාලා මෙන්න මේ වගේ එකක් type the radius of circle. අන්න ඊළඟ මේ එකේ අපි type කරන්න value එකක් type කරන්න පුළුවන් විදියට මේ විදියට හැදලා තියෙනවා. ඉතින් අපිට ඕන value එකක් type කරන්න පුළුවන්. හරිද? මම හිතන්නේ 12 දුන්නා කියලා. 12 දීලා enter කරපු ගමන් මොකද වෙන්නේ? ආයක නැති වෙලා ගියා. හරි. ඕකේ. දැන් අපිට ප්‍රෝග්‍රෑම් එක ලියලා ඉවර නෑ. අපි දැන් ටයිප් කරන්න තැනක් ආවා. අපි ප්‍රශ්න ඇහුවා. අපි ඊට පස්සේ ටයිප් කරා. ඒ ටයිප් කරපු දේ මම මෙතන වුණ දේ කියන්නම්. මුලින්ම ප්‍රශ්න මේ විදිහට ඇහුවට පස්සේ ඊට පස්සේ අපි මේ ටයිප් කරනකොට තමයි රීඩ් ලෙන්. එහෙම නැත්නම් මේ ප්‍රෝග්‍රෑම් එක අපේ උත්තර එනකම් පොඩක් ඉන්නවා. අපි උත්තරේ දීලා මේ එන්ටර් කරාට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මේ රේඩියස් කියන එක තුල ඒක ස්ටෝ කරගන්නවා. తాවකාලිකව ගබඩා කරගන්නවා. හරිද? රේඩියස් එක සමානයි 12 කියලා ගබඩා කරගන්නවා. මොකද කලින් අපි රේඩියස් එක කියන්නේ කීයද කියලා දීලා තියෙනවද ළමයි? නැහැ. 5 කියන්නේ නම් කීයද කියලා දීලා තියෙනවා. හැබැයි රේඩියස් එක කියන්නේ කීයද කියලා දීලා නැහැ. එතකොට රේඩියස් එක තුල මොකද වෙන්නේ? අන්න අපි දීපු 12 කියන එක හරි 15 කියන එක හරි මොකක් හරි සංඛ්‍යාව ගබඩා කරගන්නවා. හරි. දැන් ඊළඟ කොටසට යමු. දැන් මම කරන්නේ දැන් අපි දුන්නේ 12 නම් හරිද? 12 න් ඒක අරගෙන ඒක තවත් දේවල් සමීකරණයකට ආදේශ කරන එක. හරි. එතකොට මේක කරන්න මම කරන්නේ මම ලියනවා ඒරියා කියන එක. උඩ ඔල්රෙඩි ඩිෆයින් කරලා තියෙනවනේ ඒරියා කියලා. හරිද? වර්ගඵලය. එතකොට ඒරියා සමානයි මම ලියනවා මෙන්න මෙහෙම 5r වර්ගය. එතකොට pi මෙන්න මේ උඩ තියෙන pi කියන එක ඔය විදිහට ලිව්වා. 5 කියන එක. හරිද? 5 වැඩි කිරීම රේඩියස් අර r වර්ගය කියලා කියන්නේ r වර්ගය කියවම r වැඩි කිරීම r කියන ගණන ළමයි අපිට r වර්ගය කියන්නත් පුළුවන් r වැඩි කිරීම r කියන්නත් පුළුවන්. එතකොට රේඩියස් එක වැඩි කිරීම රේඩියස් 5r වර්ගය 5r වර්ගය. හරි. ඒරියා සමානයි 5r වර්ගය කියලා විදියට ලියලා. හරිද? හැබැයි ළමයි මෙතන චූටි අවුලක් තියෙනවා. ඒ තමයි මෙතන ඒරියා සමානයි කියලා එන්නේ නැහැ. හරිද? ඒරියා සමානයි විතරක් එන්නේ නැහැ. ඒරියා මෙන්න මේ වගේ කෝලන් එකක් තියලා තමයි සමාන ලකුණ පැස්කල්වල දාන්න ඕන කියන එක ඔළුවේ තියාගන්න. හරි. පැස්කල්වල දාන්න ඕනේ ඒරියා කෝලන් එකක් තියලා සමාන ලකුණ කියන එක ඔළුවේ තියාගන්න. නැත්තම් අපි කරන්නේ වැරද්දක්. හරි. ඒ කියන්නේ මේ බිගින් එන්ඩ් එක ඇතුලේ අපි මොන හරි සමාන ලකුණක් දානවා නම් කොහොමද? මෙන්න මේ විදියට අපිට සමාන ලකුණ දාන්න වෙනවා. ඉතින් උඩ අපි දාද්දි ඔයා දැක්කා මේ 5 කියන එකේ මේ විදියට අපි දැම්මේ. හැබැයි රේඩියස් කියන එකේ නැත්නම් අර ඩිෆයින් කරද්දි මේ විදියට දැම්මේ කියලා. ඉතින් ඉස්සරහදී තව තව වෙනස්කම් වෙන්න පුළුවන්. අපිව චුට්ටක් ඉස්සරහට යද්දි කෙනකම් දැන් බේසික් එක ඔලුව අයිඩිය එකක් දාගන්න. හරි. දැන් මෙන්න මේ pi වැඩි කිරීම රේඩියස් වැඩි කිරීම රේඩියස් කියලා තියෙනවනේ. හරි. ඔන්න අවසානයේ මොකද කරන්නේ? මිනිමම් සෙමිකෝලන් එකක් දාගත්තා. හරි. ඔයාලා පේනවා යට කියනවා කෝඩ් ෆාස් නොට් ලෝකල් වේරියබල් ඒරියා ඉස් ඇසයින් බට් නෙවර් යූස්ඩ්. හරි. මොකද්ද මේ කියන්නේ? ඒරියා කියන එක පාවිච්චි කරලා තියෙනවලු. මොකද්ද? වේරියා ඉස් ඇසයින් බට් නෙවර් යූස්ඩ්. හා. කවදා ඒ ඒරියා කියලා එකක් අපි යූස් කරලා තියෙනවා. ඇසයින් කරලා තියෙනවා. උඩ තියෙන එකට අපි මොකක් කරේ ඇසයින් මේ විදිහට ඇසයින් කරලා දෙනවා. ඒ කියන්නේ මෙන්න මේක ඇසයින් වෙලා තියෙනවා ඒරියා කියන වචනෙට. හැබැයි කවදාවත් යූස් කරලා නැහැලු. ආ බලමු මොකද්ද මේ කියන්නේ කියලා. හරි. වෙන්න මෙහෙමයි. දැන් මෙතන ඒරියා එක සමානයි 5r වර්ගය. එහෙම නැත්නම් මෙන්න මේ 5 එක. නැත්නම් 7 22. ඊට පස්සේ r කියන්නේ ඇත්තටම රේඩියස් කියන්නේ මෙන්න මෙතන මේ තියෙන වැලියු එක අපි ඉස්සර මං කිව්වනේ 12 ප්‍රෙස් කරාම මොකද වෙන්නේ? අන්න RAM එක ගිහිල්ලා ඒක తాවකාලික ගබඩා වෙනවා. ඒ ගබඩා වුණ දේ තමයි අපිට මෙන්න මෙතන රේඩියස් එක වැඩි කිරීම රේඩියස් කියලා මෙයා ඔටෝමැටිකලි ඇසයින් කරගන්නේ. ඇසයින් කරගන්න එකක් තමයි වෙන්නේ. හරි. දැන් ළමයි අපි කරන්නේ මෙන්න මෙහෙමයි. මෙන්න මෙතන එන්නේ ඒ ගබඩා වුණ. දැන් මේ ඒරියා කියන එකත් ගබඩා වෙලා තියෙන්නේ. හරිද? ඒරියා කියන එකත් ගබඩා වෙලා තියෙන්නේ. අන්න ඒ ගබඩා වෙච්ච දේ දැන් අපි එළියට ගන්න. නැත්නම් අවුට්පුට් එකක් ගන්නයි මේ හදන්නේ. හරිද? එළියට ගන්න.
අපිට මොනිටර් එකේ පේන විදිහට ගන්න. අන්න එකට අපි ආයෙ ලිනවා රයිට් එල්එන්. දැන් ඔයාලට තේරෙනවා ඇති රයිට් එල්එන් ලිව්වයි කියලා. කලින් රයිට් එල්එන් ලිව්වහම මේක අපිට මේ print එකේ screen එකේ පෙන්වන්නේ. හරි. දැන් ආයෙ ලියන්නේ රයිට් එල්එන්. ඇයි ඒ? ඒක අපිට screen එකේ බලා ගන්න ඕන නින්දා. හැබැයි මෙතන කලින් වගේ හරිද රයිට් එල්එන් වරහනක් දාලා හරිද මෙතන කලින් වගේ print මොකක් හරි කියලා ලියන්නේ නැහැ. අපි ලියනවා the area of the circle is ඔන්න ඔතන තමයි කේස් එක. The area of the circle is හරිද? පොඩ පොඩක් අකුරු ඩාන්ඩුන් එනවා වැඩි හිතන්න එපා. Area of the circle is මෙන්න මෙතන මේ තියෙනවනේ මං චුට්ටක් ලොකු කරලා පෙන්නන්නම්. හරිද? මෙන්න මෙතන තියෙනව නේද? ඔයගොල්ලන්ට මේ පේනවනේ නිකන් මේ අර single quotes එකක්. හරිද? මෙන්න මේකක් උයි මේකක් උයි. අන්න ඔතන මේ ඉවර වෙන එකේ අගින් හරිද? අග ක්ලික් කරලා කමා එකක් දාලා ඔයාලා ලියන්න පුළුවන් radius කියලා. ඒ කියන්නේ the area of the circle is radius. ආ මොකද්ද මේ? මෙන්න මේකට අපි කියනවා ළමයි string එකක් කියලා. ඉතින් string එකක් ගත්තාම හරිද? string එකේ variable එකේ එකට ලියන්න බෑ. හරිද? ඉතින් මේක තමයි අර print කරන message එක, show කරන message එක. හැබැයි මේ තියෙන්නේ අපි අර උඩ define කරලා තියෙන radius කියන එක. ඉතින් ඒකින්ද හොඳට ඔළුවේ තියාගන්න මේ වගේ එකක් අපි ලියද්දි වෙනම තනි කරලා ලියන්න ඕනේ. මේක නාට කවදාවත් මෙතන ගිහිල්ලා වාසය කරන්න බෑ. හරි. එතකොට comma එකක් දැම්මේ මේකත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ කියලා නිකන් හිතාගන්නකෝ දැන්ට. ඕක output එක බලද්දී හොඳට තේරෙයි. හරි. දැන් ඔන්න විදියට ලියලා මම මේක රන් කරොත් එහෙම ළමයි හරිද? මට මේ වගේ මෙර එකක් නැතුව කිසි අවුලක් නැතුව ඔය විදියට එනවා. මම මෙතන 12 type කරලා enter කරපු ගමන් නැති වෙලා යනවා. හරි. ඒ නැති වෙලා යන්නේ මේක වැරදි හින්දා නෙමෙයි ළමයි. මෙතන write කරලා එකපාරට dog ගාලා program එක end වෙනවා. ඉතින් මේ program එක end නොකර තියාගන්න මම මොකද කරන්නේ? තව read ln කියලා එකකුත් මෙන්න මෙතෙන්ට අගට add කරනවා. read ln දැම්මම පස්සේ මොකද වෙන්නේ? या तव मुखरी अपे एंड वजन का हरी बला इनकी बला ओपन करा दुला टाइप करा एंट के ऊपर पास द एरिया ऑफ द सर्कल इज 12 की एनाव हरद ओके एक 12 की एनवा कि अभी हरिद නෑ වැරදි. හරිද? මොකද ඇත්තටම මම ඒක හිතලා කරපු දෙයක් නෙමෙයි, හිතන්නේ නැතු වුණ දෙයක්. බලන්න the area of the circle is 12 නෑ, ඒක radius එක. ඒක මොනේක හොඳයි. හරිද? ඒක radius එක කියන්නේ අරය. හැබැයි මට මෙතන එන්න ඕන මොකද්ද? the area of the circle is ළමයි මොකද්ද? area. මෙන්න මේ තියෙන මේ ආපු උත්තරය තමයි මෙන්න මෙතෙන්ට එන්න ඕන කියලා area කියලා දානවා. හරි. දැන් අපි run කරලා බලමු. ඔන්න 12 දුන්නට පස්සේ enter කරලාට පස්සේ දැන් මට එනවා the area of the circle is 4.52571 la 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 la. හරි. ඔන්න විදියට bla 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 එකක් එනවා. හරි. දැන් ඔන්න ඔය තමයි අපි වෘත්තයක වර්ගඵලය හොයන ප්‍රෝග්‍රෑම් එක ලියන්නේ. ඉතින් මේක මම හිතනවා සාමාන්‍යයෙන් හරිද ඔයාට යම්කිසි ID එකක් ගන්න පුළුවන් නේ කියලා. ඉතින් ඔතනදි constants ලිව්වේයි variables ලිව්වේයි ඔය එච්චර අමාරු දේවල් නෙමෙයි. නමුත් චුට්ට චුට්ට තේරුම් ගන්න try කරන්න. ඔයා මේක කරන්න කරලා මොකද Pascal කියන්නේ ගොඩක් අමාරු විෂයක් කියලා. අමාරු subject එකක් කියලා. හරිද? some subject anyway sorry. ඩාන්ඩුන් එනවනේ. अमारू लेसन का गुड़ा कट हिता हेब लम्बाई प्रोग्रामिंग अति देख नै इक मे आप चुट्टा मैंने मेतन पावच करना एक अमार भी නැ මං නැ කියන්නේ නැ ලේසි නැ හැබැයි අපි පැටර්න් එක හොයාගත්තොත් හරිද අපිට පුළුවන් පොඩ්ඩක් ඒක දිගේ ගිහිල්ලා ලොජිකල් හිතලා මොකද්ද මෙතෙන්ට වෙලා තියෙන්නේ ඇයි මේක මෙතෙන්ට දාලා තියෙන්නේ කියලා හොයාගන්න. හරි. ඉතින් බේසිකලි මේ වගේ එකක් ගත්තාම එන ලේසි. හැබැයි එතනින් එහාට අපිට තව සිලෙක්ෂන්ස් ඊට පස්සේ රිපිටේෂන්ස් ඔන්න වගේ කියලා කන්ට්‍රෝල් ස්ට්‍රක්චර්ස් කීපයක් එක්කම ප්‍රෝග්‍රෑම්ස් ලියන්න තියෙනවා. ඉතින් ඔයා මේ පාඩමත් එක්ක කැමති නම් ඔයා මේ පාඩමට කැමති නම් අනිවාර්යෙන් පල්ලෙ කමෙන්ට් එකක් දාන්න සහ ඕගොල්ලෝ ප්‍රැස්කල් ඉගෙන ගන්න විදිය සහ ඒ දේවල් මොනවද තියෙනවා නම් අනිවාර්යෙන් ෆීඩ්බැක් එකක් දෙන්න. එහෙනම් ඕගොල්ලන්ගේ එක්සෑම් එකට සුබපතන ගමන්. අපි අද මේ වීඩියෝ එක මෙතනින් නවත්තන්න කලින් පොඩ්ඩක් ඉන්න. මෙතනින් නවත්තන්න කලින් මම මේ කෝඩ් එක මෙහෙමම කොපි කරලා ළමයි හරිද? මෙන්න මේකට මම ගෙනියනවා. මොකද්ද? මෙන්න මෙතන ඔන්ලයින් GDB ටූල් එකට මම ගෙනහිල්ලා පේස්ට් කරනවා. හරිද? පේස්ට් කරලා මම කරන්නේ මෙන්න මෙතන Pascal කියන එක තෝරන්න ඕන මුලින්ම පේස්ට් කරන්න කලින් Pascal කියන එක තෝරලා ඒ කෝඩ් එක දෙන්න පේස්ට් කරලා මෙන්න මේ run කියන කීබෝඩ් පස්සේ බලන්න. අපිට වෙන software ඕනේ නැහැ. එතනක වාගේ machine එකට software එකක් දාගන්න බෑ කියලා. හරිද? සමහර වැඩ කරන්නේ නැහැ. ඉතින් එහෙම කියලා මේ Pascal ඉගෙන ගන්නක අතරින්න බෑ. එහෙම වුණොත් එහෙම අපි පරාදයි. හරි. ඊට වල ඉන්ටර්නෙට් තියනවා නම් online gdb.com කියලා ගහන්න. යහලා මෙන්න මේ tool එකට යන්න. ඊට පස්සේ මෙන්න මෙතන run කරාට පස්සේ type the radius of the circle 12 කියලා type කරලා enter කරාට පස්සේ ඔයාලට ඔතනින්ම උත්තරේ බලා ගන්න පුළුවන් ඉඳට එනවා. ඉතින් try කරලා බලන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්. අපි ළඟ video එකෙන් හම්බෙමු. Bye.